පක්ෂෙන් මම දේශපාලනය ආරම්භ කරලා දීර්ඝ කාලයක් කටයුතු කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමයි මම මගේ නීතිපති දෙපාර්තමේන්තුවේ රස්සාව දාලත් එළියට ඇවිල්ලා ඒ කැපකිරීම සියල්ල කරේ. ඉතින් මේ පක්ෂයට ඇතිවෙච්ච ඉරණම පිළිබඳව මම හදවතින්ම කනගාටු වෙනවා. මට තේරෙන විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නැට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලනකොට ජනතාව එතන ඉතුරු වෙන්නේ නැහැ. ඒ අයට ගැළපෙන තැන වෙච්ච සමගි ජන බලවේගය වෙත ඒ සියලු දෙනා ජනතාව නායකයෝ හෝ ජනාධිපති වෙන්න එහෙම නැත්නම් වෙන වෙන තනතුරු ගන්න හේතු මොනවා හරි කියලා පාර්ලිමේන්තුවට රින් ගන්න බලන් ඉන්න උදවිය නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අද සමගි ජන බලවේගයට වේගෙන් ඇතුල් වෙමින් පවතිනවා කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒ අයට පැහැදිලිව ඉන්න පුළුවන් පහසුම තැන ප්‍රතිපත්ති දිහා බැලුවම රටේ අනාගතය වෙනුවෙන් දායක වෙන්න පුළුවන් පක්ෂය හැටියට සැලකුවම සමගි ජන බලවේගය කියන එක තේරුම් අරන් තියෙනවා. ඒකින්ද මම හිතන්නේ ඒ වෙනස සිදුවෙමින් පවතී. පහයි නැත්තර මේ ඇත්තටම අපි කනගාටු වෙන්න ඕනනේ. අපේ මිනිස්සු විශාල ප්‍රමාණයක් නැති වුණා. ඒ පෞල්වල උදවිය අදත් දුක් වෙනවා, ලත වෙනවා. එයාට සාධාරණයක් අවම තරමේ මේ සිද්ධියට සම්බන්ධ කවුද කියන එකවත් එලි කිරීමට රජයන්ට හැකි වෙලා නැහැ. බලයට ආවේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවායි කියලා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් බලයට ආපු ආණ්ඩුව තමන්ගේ ඒ වෙනුවෙන් ආපු ජනාධිපතිගේ ආරක්ෂාවත් තහවුරු කරගන්න බැරුව පැනලා යන සිද්ධ වෙච්ච දුර්වල රජයක් මේ අද පවතින්නේ. ඉතින් ඒකත් දැන් ආයි ඡන්දයක් ලං වෙනකොට විවිධ දේවල් කියන්න අරන් තිනවා. දැන් ඒකට සම්බන්ධම කට්ටිය දැන් කවුද මේකට බෝම්බ පුපුරවාගත්ත තරුණයන් කීප දෙනාගේ පියා එක්තරා දේශපාලන පක්ෂයක ජාතික ලයික් ස්වපේක්ෂකෙක්. මං හිතන්නේ එතුමා තාම ජීවත් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ ගැන හොඳම හොයා බැලීම කරන්න පුළුවන් වෙන්නේ, එලිදරව්ව කරන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ දේශපාලන පක්ෂය තමන්ගේ ජාතික ලැයිස්තු අපේක්ෂකයාගෙන් පෞද්ගලිකව ප්‍රශ්න කරෝතින්. තමන්ගේ දරුවනේ, දරුවෝ එක්කෙනෙක් නෙමෙයි, දරුවෝ කීප දෙනෙක්මනේ. මේ ගෙදර නම් ඒ තත්වයට සම්බන්ධ මං හිතන්නේ ලොකු එලිදරව්වක් කිරීමට එයාට හැකි වේවි. ඇයි ඒකට අවුරුදු පහ ප්‍රමාද වුණේ කියන එකත් ප්‍රශ්නයක්. නැති පැහැදිලිවම රටේ ජනතාවට මේ මොහොතේ අවශ්‍ය නිල් පාටද කොළ පාටද රතු පාටද කහ පාටද කියලා නෙමෙයි. මේ රටේ ජනතාවට විසඳීමක් ලබා දීමට හැකියාවක් තියෙන නායකයෙක් සහ කණ්ඩායමක්. තනියෙන් නායකයෙක් විතරක් ඉඳලා වැඩකුත් නැහැ, කණ්ඩායමක් එකතු කරගන්නත් බෑ. එතකොට ඉතින් ඒ සඳහා ගැළපෙන ප්‍රතිපත්ති තියෙන්නේ කොහෙද, ඒ සඳහා ගැළපෙන නායකයා සහ කණ්ඩායම තියෙන්නේ කොහෙද කියලා මේ රටින් ගේන්න බෑනේ, අඹන්න බෑනේ පක්ෂ හෝ නායකයෝ. ඒ සඳහා ගැළපෙන වැඩපිළිවෙල සහ නායකයා ඉන්නේ සමගි ජන බලවේගේ. ඒ බලවේග ඒ පක්ෂයේ හැටියට කණ්ඩායම හැටියට අපි සූදානම් ජනතාව ඉදිරියට ඇවිල්ලා එයා යහන ඕන ප්‍රශ්නෙකට උත්තර දීලා පැහැදිලි කරලා දීලා අපි හරිනම් අපි නිවැරදිනම් අපට කරන්න පුළුවන් කියලා විශ්වාස නම් බලය දෙන්න කියලා කියන්නේ. ඉතින් එච්චර විවෘතව මේක අදියේ කියන එක නෙමෙයි. අනිත් එක ප්‍රතිපත්ති අපි ඡන්ද වෙනුවෙන් හදපුවත් නෙමෙයි. ඡන්දයට කලින් අපේ ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක ඉදිරිපත් කරේ. අපේ ආර්ථිකය ආසුරන කණ්ඩායම කවුද කියන එක අපි එලි දක්වලා තියෙනවා. ඒ අයට මාධ්‍යෙන් අහන්න පුළුවන්, ටෙලිෆෝන් කරලා අහන්න පුළුවන්, පාර යනකොට අහන්න පුළුවන්. අපි කරන දේ තේින්ද අන්තර්ජාතික ප්‍රජාව IMF එකෝ වෙන ආයතන වෙන රටවල ජීවත් වෙන ලාංකිකයන් මේ රටේ මිනිස්සු දුප්පත් පොහොසත් බය දෙකින් තොරව උගත් නූගත් බය දෙකින් තොරව යම් කිසි සැකයක් තියෙනවා නම් ඒවා විසඳ ගන්න අපි සූදානම් මේකට. කිසිද ඒකට ගැළපෙන කණ්ඩායම හැටියට රටේ ජනතාව සමගි ජන බලවේගයේ බලේ තියන්න සූදානම් කියන එක ඉතාම පැහැදිලි. මට ඉතින් මේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව අපිට තනියෙන් තීන්දු කරන්න නොහැකි. නමුත් ජනතාවගෙන් අම ඉල්ලන්නේ කරුණා කළා. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් අපේ රට අපිට වට වැඩියම වැඩගත් රට ගමේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ඔබේ නියෝජිතයාගේ දිස්ත්‍රික්කයේ ඉන්න නායකයා හෝ නියෝජිතයාගේ ඉහළ ඉන්න නායකයාගෙන් කතා විතරක් කරන්න ඉඩ දෙන්නේ නැතුව ප්‍රශ්න කරන්න. දැන් අපි කොන්ටම් පුළුවන් අනේ මිනිසුන්ට කන්න නැහැ ඔක්කොම දන්නවා, මිනිසුන්ට ජීවත් වෙන්න බෑ ඒක ඔක්කොම දන්නවා.
ඒවට විසඳුම. ද අපි දන්නවා මහ බැංකු කොල්ලයක් වුණා, මේ රට ආර්ථිකය කඩන් වැටුණා, ඒවා වුණා, ඒවට විසඳුම් අවශ්‍යයි. හැබැයි ඒ සියල්ලට විසඳුම් ඒවට දඬුවම් දෙන අතරෙම රටේ ඉදිරි ගමන වෙනුවෙන් දායක විය හැකි ආකාරය කුමක්ද කියන එක පෙන්වන්න. දැන් මම මගේ ආශ්‍රයේ මම දැන් අපේ සමුපකාරයේ රහන් අපි දුන්නා ජනතා විමුක්ති පෙරමුණට. දැන් දිනලා තියෙන්නේ. දැන් අපි අභියෝගයක් කරනවා රට හදන්න කලින් ගම ප්‍රාදේශීය සභාවත් හදන්න බාර ගන්න කලින් හබරාදුව සමුපකාරය දැන් හොරකම් වෙලා තියෙනවා. දැන් හොරු අල්ලන්න දක්ෂ කට්ටියනේ. හොරු ටික කරුණාකරලා අල්ලලා නීතියේ රැහැනට ගේන්න. අපි අත් දෙකම උස්සලා උදව් කරනවා. දැන් පෙන්වන්න හොරු ටික අල්ලලා. ඊට පස්සේ මිනිසුන්ගේ තැම්පතු විශාල ප්‍රමාණයක් අරගෙන ගෙවල නැහැ. හිටපු කට්ටිය. දැන් අන්නේ ටික ගෙවන්න. දැන් එකම ප්‍රාදේශික වත්කයක්වත් නැහැ හබරාදුවේ. අඩුම ගානේ 10ක් අරින්න. ග්‍රාමීය බැංකුව එකක්වත් නැහැ. මට මගෙන් අහන්න පුළුවන් අනිත් පැත්තට ඔබ මන්ත්‍රී වෙලා හිටියන මොකද කරලා තියෙන්නේ? මේ සමුපකාරය පිළිබඳ මට විශ්වාසයක් නැති නිසා මේ හොර ගුහාවක් ඉඳා හැමතැනම නෙමෙයි හබරාදුවේ. මම මන්ත්‍රීවරයා හැටියට සත්වස ශාඛා 7ක් හදලා තිනවා හබරාදුවේ. ඕන කෙනෙක්ට අභියෝග කරන්න පුළුවන් හබරාදුවේ ඕනම ගෙදරක ඉඳලා පුෂ්පයිසිකලයකින් සත්වසකට යන්න පුළුවන් වෙන විදියට මම නෙට්වර්ක් එකක් හදලා තිනවා. ඒතර කාටවත් ප්‍රශ්නයක් නැහැ. ලාබෙට බඩු ගන්න ඕන නම් අපි ඒක වග කිවිතු කරලා තිනවා. ඒ වගේම NSB ජාතික ඉතිරි කිරීම බැංකු ශාඛා 3ක් හබරාදුවේ ඇරලා තිනවා. ඒතකොට ග්‍රාමීය බැංකුවේ හොරට සල්ලි දාන්න මේ ආර්ථිකය කඩා තමන්ගේ විශ්වාසය නැතුව සල්ලි ටික නැති වෙන විදියට සල්ලි තැන්පත් කරන්න අවශ්‍ය නැහැ. මගේ වගකීම මම ඉටු කරලා තිනවා. මට සම්පකාරයත් එක්ක සම්බන්ධයක් නැති නිසා දැන් කරලා පෙන්නන්න මෙන්න අවස්ථාව. එතකොට මිනිස්සු තේරුම් ගනි කාටද වැඩ පුළුවන් කියලා. උතුමලා ගාතුමයි මම හිතන්නේ ඉක්මනට පවත්වන තරමට හොඳයි. මොකද ඒක පැවැත්වුවොත් අර අනවශ්‍ය විදියට සල්ලි වියදම් කරලා රැස්වීම් පවත්වලා සෙනඟ බස් වලින් මුළු දිස්ත්‍රික්කෙන් නෙමෙයි මුළු ලංකාවේම දිස්ත්‍රික්ක වලට ගෙනල්ලා ජනතාව නොමග යවන්න ගන්නා උත්සාහය බොහෝ දුරට අවසන් වෙවි. ඒ වාදය පැවැත්වෙච්ච දවසට මම හිතන්නේ ඒ වාදය වගේම ආර්ථික කණ්ඩායම් දෙකත් අතර වාදය ඉතාම වැදගත්. මොකද තනි පුද්ගලෙක්ට නමින් සිටුව ගෝඨාභය රාජපක්ෂට විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා රට වෙනස් කරයි කෝ. කතාව තිබුණේ රාජපක්ෂලා මහින්ද රාජපක්ෂ කියන එක අනිත් කණ්ඩායම් කියලා තුට්ටු දෙකකට ගණන් ගන්න නැහැ කියලා. එහෙමනේ කිව්වේ. ගෝඨා આવොත් මහින්දල කියන්නේ යන්නේ නැහැ. ඔය හොරු ටිකේ ලවන. හැබැයි ආපු දවසේම කැබිනට් එක පත් කරගත්තේ ඒ කණ්ඩායම. පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ හිටියා මේ සාටක දාගෙන සෙට් එකක් මාලගිරව් වාඩි වෙලා ඉන්නවා වගේ. ඉතින් ඒ වෙනසක් කරන්න බැරි වුණානේ. ඉතින් අද JVP එක හරි සජිත් ප්‍රේමදාස හරි තනියෙන් ආවොත් අනුර කුමාර හරි සජිත් ප්‍රේමදාස තනියෙන් කරන්න බෑ කියන එක මිනිස්සු තේරුම් ගන්නවා. එහෙනම් නායකයන් දෙදෙනා වගේම ආර්ථික වෙනුවෙන් කැප වෙලයි ඉන්නවයි කියන හැකියාව තියෙනවයි කියන කණ්ඩායමත් ජනතාව ඉදිරියට ගෙනල්ලා ප්‍රශ්න කළ යුතුයි. මෙහෙමයි ඉතින් ඉරානයයි ශ්‍රී ලංකාවයි අතර දිගු කාලීන සම්බන්ධතාවයක් තියෙනවා කියල එක රහසක් නෙමෙයි. හැබැයි අපිට රටක් හැටියට වගකීමක් තියෙනවා රටේ විදේශ ප්‍රතිපත්තිය රටේ අනාගතයට හානි නොවන ආකාරයට හසුරවන්න. මිත්‍රෙක් දිගු කාලීන තරහ කරගන්න ඕනෙත් නැහැ. හැබැයි මිත්‍රයා වෙච්ච පළියට එයාගේ පදයට නටන්න අපි බැඳිලත් නැහැ. අපි මිත්‍රයාට සලකන අතරෙම අපිට මිත්‍රයාට වඩා වටින්නේ ජනතාවනේ. ඉතින් මිත්‍රයාට අසාධාරණයක් නොවන ආකාරයට සලකන කටයුතු කරන අතරේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ හිතලා ලෝක හැම රටක්ම මිත්‍රත්වය ආරක්ෂා කරගන්න පුළුවන් විදියට හැසිරීම මේ රටේ රජයේ වගකීම. මම විශ්වාස කරනවා ඒ වගකීම පැහැර හැරීම රාජද්‍රෝහී ක්‍රියාවක්. නැති එන්නේ මං හිතන්නේ දැන් තීරණය කළා
එනකමකද ඒ අවස්ථාව උමාව පටන්ගන්න වෙලාවේ අපේ රටේ ජාතික රජාතිය අවශ්‍යතාවයක් වෙච්ච වෙලාවේ ඒ වෙනුවෙන් ඉදිරිපත්වෙච්ච රටට කළගුණ සැලකීමේ ඒ අයට එන්න එක එක පාට වෙන්න එපා කියන්නත් බෑ. අපි ප්‍රායෝගික වෙන්න එපැයි. හැබැයි ඒ අතරෙම ඒ අයගේ ඇතිවෙච්ච පැටලිලිවලට අපිට සම්බන්ධ වෙන්නත් බෑ. අපිට අපිට එහෙම කරන්න මේ රටේ අනිතික ජනාධිපතිවරයා හෝ මේ රජ මේ ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච එකක් නෙමෙයි. එයාට අයිතියක් නෑ මේ රටේ අනාගතයට හානි වෙන ආකාරයට මිත්‍රකම් පවත්වන්න. ඒකින්ද පැහැදිලිව ඒ ගනුදෙනුව පිළිබඳව විවෘත විනිවිද ආකාරයට හැසිරීම වැදගත්. මොකද නැත්තම් මේ මොහොතේ ඇති වෙලා ආර්ථික අරවුලත් එක්ක ඉරානයත් එක්ක සතුරු රටවල් අපි ගැන වැරදි අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි අපි විනිවිද පෙනෙන ආකාරයට හැසිරුණොත් එයා තේරුම් ගන්න පුළුවන්. මොකද එයා ආණ්ඩු කරන නායකයෝ, එයා අන්තර්ජාතික සම්බන්ධතා විශ්වාස කරන පිළිපදින නායකයෝ. අපි යටි අරමුණු තියෙන බව පෙන්වුවොත්, මොකද අපේ තියෙන ප්‍රශ්නයක් තමයි අපේ පෙන්වන්න හදන්නෙත් අපේ නායකතුමා ජනාධිපතිතුමා ඕල් ෆොක්ස් කියලානේ. ඉතින් ඕල් ෆොක්ස් හැටියට දැක්කොතින් අනිත් රටවල් තේ වලට හිතුනොත් මේ හදන්නේ ගේමකට සූදානම් වෙලා කියලා රටට ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා පුළුවන් තරම් විනිවිද පෙනෙන ආකාරයට අන්තර්ජාතික සම්බන්ධතා මේ මොහොතේ තහවුරු කර යුතුයි කියන එක තමයි අපි මේ දේශපාලන වාසියක් ගන්න නෙමෙයි රට වෙනුවෙන් අපේ පක්ෂය හැටියට කියන්නේ. පැහැදිලිවම පවත්වනවා. අපි මැහිදැනත් පවත්වනවා. අපේ ජනාධිපති අපේක්ෂකයක් තීන්දුව කළ ඉවරයි. මොකද ඒවත් කියනවනේ ජනාධිපති අපේක්ෂකයා ඉල්ලයිද දන්නේ, කට්ටිය කට්ටිය එකතු වෙයිද දන්නේ, ඉල්ලන එක දීලා පැත්තකට වෙයිද දන්නේ. එහෙම තීන්දු නැහැ. එහෙම තීන්දු තියෙනවා නම් අපි අපේක්ෂකයා තීන්දුව කළා, මැහිදිනේ පවත්වන එක තීන්දුව කළා තමයි මෙතන වාඩි උනේ. අපි තාවට ගියාට මෙතන ඇවිල්ලා වාඩි උනේ නැහැ. මමත් මේ මාධ්‍ය සාකච්ඡාවට ආවේ දෙවනි වතාවට. ඒ තීන්දුව තීරණ තහවුරුනාට පස්සේ තමයි අපි වැඩපිළිවෙල ආරම්භ කරලා තින්නේ. ජයග්‍රහී වැඩපිළිවෙල ඒක දිනලා මිසක් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කරලා මිසක් නවත්තන්නේ නැtei කියන එක පැහැදිලිව කියන්නේ.